ඊයේ දිනේදී මම දැක්කා ජනමාධ්‍යවල විශේෂයෙන්ම රූපවාහිනී නාලිකා තුලත් මීට පෙර දිනවලදී ප්‍රවෘත්ති පත්‍රවලත් සඳහන් වුණා. විශේෂයෙන්ම මේ පෙළපොත සඳහා අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මගේ පණිවිඩය නැත්නම් ඡායාරූපය සහිතව ප්‍රදර්ශනය කිරීමේ මගින්, එහෙම නැත්නම් මුද්‍රණය කිරීම මගින් රජයට විශාල පාඩුවක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම මම විසින් විවිධ ආකාරයෙන් නැත්නම් මගේ ප්‍රතිරූපය ගොඩනැගීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා මෙය දාන්න සැලැස්සුවා කියන එක, නැත්නම් මම ඉල්ලීමක් කරා කියන එක තමයි මේ විවිධ මාධ්‍ය ඔක්කොම ටික බලපුවහම මට පෙනී ගියේ. ඉතින් මම කියන්න ඕනේ විශේෂයෙන්ම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන්ුත් දේශපාලඥ වශයෙන්ුත් මගේ ප්‍රතිරූපය ගොඩනගන්න මට මේ අච්චුපොතකට පණිවිඩය දැමීමෙන් අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම මම 2015 පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලද්දී මේ එක පොතකවත් මගේ ඡායාරූපයක් හෝ පණිවිඩයක් තිබුණේ නැහැ. නමුත් මට පුළුවන් වුණා මේ රටේ වැඩිම ඡන්දගත් කෙනා ආණ්ඩුපක්ෂයේ අග්‍රාමාගරු අග්‍රාමාත්තුමා වෙනකොට දෙවැනියට වැඩිම මනාපලාභියා බවට පත් වෙන්න, 103කට කිට්ටු වෙන්න මනාප ලබා ගැනීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයට සහ ගම්පහ දිස්ත්‍රික්කයටත් අඩු දිස්ත්‍රික්කයක්. ඉතින් ඒ නිසා මට විශේෂයෙන් මේ පණිවිඩය දාගෙන එහෙම උමනාවක් තිබුණේ නැත. ඒ වගේම මම ප්‍රථමයෙන්ම කියන්න ඕනේ මේ පණිවිඩය සහ ෆොටෝ එක නැත්තම් ඡායාරූපය ප්‍රදර්ශනය වීම කොහොමද ආරම්භ කරේ කියලා. මේ සම්බන්ධයෙන් වැඩ බලන නැත්තම් ආවරණය සහිතව හිටපු ප්‍රකාශන කොමසාරිස්තුමා මා වෙත ඇවිල්ලා සඳහන් කරා, විශේෂයෙන්ම මේ පොත්වලට මීට පෙරත් මේ අධ්‍යාපන ඇමතිවරයාගේ සහ හිටපු ජනාධිපතිතුමාගේ ඡායාරූප පළ වෙලා තියෙනවා. මේ ඡායාරූප දැමීම පිළිබඳව එතුමා මා එක්ක සාකච්ඡා කරා. මම එතුමාගෙන් ඒ අවස්ථාවේදී විමසනු ලැබුවා මේ සඳහා වැඩිපුර මුදලක් වැය වෙනවද කියලා. එතුමා කිව්වා කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ, රුපියලක්වත් වැය වෙන්නේ නැහැ. ඒ නිසා මේක ප්‍රශ්නයක් නොවන බවට. ඊට පස්සේ මම ඒ සඳහා මට විරුද්ධතාවයක් දක්වන්න උමනාවක් තිබුණ නැහැ. මොකද හේතුව ඒ 7-5ක්වත් වැඩිපුර වැය වෙන්නේ නැත්නම් මීට පෙරත් මේ භාවිතා කරලා තියෙනවනම් මට ගැටලුවක් නොවන නිසා. මේ මට එදා මේ දැක්ක හින්දා මම කියන්නේ මේ තියෙන බන්දුළු ගුණවර්ධන මැතිතුමාගේ අධ්‍යාපන ඇමතිවරය වශයෙන් ඉන්නකොට ඡායාරූපය පාවිච්චි කරපු එක. ඒ වගේම මේ තියෙන්නේ ඊට අමතරව මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගහනකොට වර්ණ මේ ඡායාරූප සහිතව පාවිච්චි කරපු මේවා. මේක එතුමා විතරක් නෙමෙයි අධ්‍යාපන ඇමතිවරයත් ඉන්නවා වර්ණ ඡායාරූප සහිතව. එතකොට ඊට අමතරව මේ තියෙන තවත් පොත්වල මේ වගේ බන්දුළු ගුණවර්ධන අමාත්‍යවරයා තව විවිධ පොත්වල ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ගහපු විවිධ පොත්වල, ඒ වගේ මේ තව තියෙන මේ හිටපු ජනාධිපතිතුමා විවිධ පොත්වල මේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම. මේ වගේ මට ගොඩාක් පෙන්වන්න පුළුවන්, මම යම් කොටසක් ගෙනාවා මෙතන. ඉතින් මේ 10ක් විතර ගෙනාවා පෙන්වන්න පුළුවන් ඒවා. ඉතින් මේ බව සඳහන් කරමින් තමයි මට කිව්වේ මේක දාන එකේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මම විරුද්ධ වුණ නැහැ. මොකද මට ප්‍රශ්නයක් නැහැනේ, වියදමක් යන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මම ගෙන්න ගත්ත මිනිත් එක මේ ෆයිල් එක ගෙන්න ගත්තා. මේ ෆයිල් එක ගෙන ගැනීමේදී මම දැක්කා මේකේ තියෙනවා මේ ෆයිල් එක කොහොමද ආරම්භුනේ කියන තැන ඉඳලා මයිගාව තියෙනවා. එතකොට අධ්‍යාපන ලේකම්වරයාට වැඩ බලන කොමසාරිස්වරයා ඉලංගසිංහ මහතා ලියනවා, සාමාන්‍යයෙන් සිව් වර්ණයෙන් සහ දිව්‍ය වර්ණයෙන් පොත් මුද්‍රණය කරනු ලැබේ. සිව් වර්ණ පොත්වලට ගරු අමාත්‍යතුමාගේ ඡායාරූපය එම වර්ණවලින් පළ කිරීම පහසුය. එහෙත් දිව්‍ය වර්ණයෙන් භාවිතා කරන පොත්වලටද වර්ණ පින්තූරයම යොදාගත යුතු බව මගේ හැඟීම. ඔව්. ඉතින් දැන් එතුමා කියනවා, වැඩ බලන කොමසාරිස්වරයා කියනවා, එතුමාගේ හැඟීම ප්‍රකාශ කරනවා මේ මිනිත් එකෙන්. මේ දැන් මෙතුමා කියන්නේ මේ බ්ලැක් ඇන් වයිට් නැත්තම් කළු සුදු වලට කළු සුදු ඡායාරූපයකට එතුමා කියනවා මේ කළු සුදු එකටත් වර්ණ ඡායාරූපයක් යොදා ගැනීම එතුමාගේ හැඟීම කියලා එතුමා කියනවා. එතකොට එතුමාගේ මේකුත් නෑ හැඟීම ප්‍රකාශ කරලා තියෙනවා, ඒක හොඳයි කියලා. හැබැයි ඊට පස්සේ මේක ගිහම ලේකම්වරයාට ගිහම ලේකම්වරයා රාජ්‍ය ලේකම්තුමාට දානවා මේක. රාජ්‍ය ලේකම්තුමා කියනවා නෑ මේක වර්ණේ වට වර්ණත් කළු සුදු වට කළු සුදුත් වශයෙන් ඡායාරූප නිකුත් කරන්න නැත්තම් පාඩුවක් වෙන්න පුළුවන් කියලා. වර්ණේ වට වර්ණ වශයෙන්ුත්
නැත්තං කළුසුදේවට කළුසුදු වශයනුත් මේ දාන්න කියලා නියෝගය මත තමයි මේ පොත් අච්චු ගැසීමේදී අච්චු පොත්වලට ප්‍රකාශය නිකුත් කරද්දී මේ ඡායාරූපයේ වර්ණනම් වර්ණනත් මේ පණිවිඩයේ වර්ණ එකටත් ඒ වගේම මේ බ්ලැක් ඇන්ඩ් වයිට් උත් නිකුත් කරනු ලැබුවි. එතකොට මේකේ කිසිම පාඩුවක් වෙලා නැහැ. මේ ඡායාරූප මේ විශේෂයෙන් මේ පණිවිඩය දෙන එක අදීය වෙච්ච එකක් නෙමෙයි අධ්‍යාපන ඇමතිවරයා. අපි පුංචි කාලේ මම ඉස්කෝලේ යන කාලේ ලයින ජාතක ඇමතිවරයා අධ්‍යාපන සේවය ඇමතිවරයා විදිහට එතුමාගේ මේ ප්‍රකාශයක් තිබුණා. තව එකක් තියෙනවා. දැන් ෆොටෝ වලට අමතරව මේ අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩය, මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පණිවිඩය තියෙනවා. අධ්‍යාපන ඇමතිතුමාගේ පණිවිඩය තියෙනවා. එතකොට හැමදාම තියෙන ප්‍රකාශන කොමසාරිස්වරයාගේ පණිවිඩයක් තියෙනවනේ. ඒකටත් එහෙනම් පාඩුවක් වෙන්න එපා. එහෙනම් ඇමතිවරයාට එක කපල ප්‍රකාශන කොමසාරිස්ගේ එකත් එහෙනම් අයින් කරන්න එපා. ඇමතිවරයාගේ තියෙනවනම්. ඉතින් එතකොට මේ දිගටම තියෙනවා මේ පණිවිඩ ඕන තරම් තියෙනවා.